පාර්ලිමේන්තුව විචරම් මැතිවරණ කොමිෂන් සභාවට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ නිලධාරීන්ට ඡන්ද විමසීම තියන්න වෙන්නේ විසරවෙන් දිනේ ඉඳලා දින 52කට පස්සේ 66කට කලින් 66ට යනකම් යන්න බෑ වෙසක් උත්සවයේ එන නිසා අන්තිම දවස්වල. එතකොට තියන්න පුළුවන් දවස් අන්තිම කාලට ගත්තත් අප්‍රේල් මාසේ එකළඟ එන නිවාඩු නිසා අපේ නිලධාරීන්ට වැඩ කර ගැනීමට එන ගැටලු වෙනවා. අපි ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින් යනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන අපට වැඩිපුර දින ගාණක් ලැබෙයි කියලා. අනිත් පැත්තෙන් බැලුවනම් අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි වෙන්න යපු අයදුම් පත්‍ර සංඛ්‍යාව 150කට වඩා වැඩි. ඒව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතු තියෙනවා. ඊට අමතරව පවත්නා දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ සලකුණු වෙනස් කිරීම, නම් වෙනස් කිරීම වගේ කරුණු සම්බන්ධයෙන් තියෙන ගැටලුත් තියෙනවා. ඒ ඔක්කොම ගැන මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරමින් ඉන්නවා. එක්සත් ජාති පක්ෂය ලාංඡන වෙනස් කරන්න අහලා නැහැ. ලාංඡන වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්නේ පැනනගින්නේ ලබන්න පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසරුවට පස්සේ එදිනේ ඉඳලා සතියක් ඇතුළත විතරයි ලකුණු වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සලකා බලන්නේ නැහැ. හදවත කියන ලකුණ අපේ ලයිස්තුවේ නැහනේ. අපි හෘදේ වස්තුව දැම්මොත් අපි දාන්නේ හෘදේ වස්තුව කියන එක සැබෑ හෘදේ වස්තුව. මිසක් හාරත ලකුණ දෙමීමට බලාපොරොත්තුවක් නැහැ. අපි විශ්වාස කරනවා පළාත්සභා ඡන්ද විමසීම අතුරුදන් වෙච්ච එක හොරු වරන් ගිහිපු එක ආයි ඉක්මනට හම්බ වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වෙනකොටවත් පළාත්සභා ඡන්ද විමසීම තියන්න පුළුවන් වෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.